අයිබුවන් අයිබුවන් උදේම කැම්පස් එකට යනකම් පොඩි වීඩියෝ එකක් කරලා පොඩි දැනුම් දීමක් කරන්න කියලා හිතුණා. මේ සැරේ විභාගෙ ලියන්න යන්න ඉන්න දරුවන්ට A level විභාගේ අපි තීරණය කරා, ඒ කියන්නේ පහුගිය ටික අපි ඇත්තටම science for technology subject එකට classes කරා online කරේ. දැන් අර මෙහෙට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න නිසා ඉතින් ලංකාවේ ඉඳන් නෙවෙයි පන්ති මෙහෙ වෙන්නේ. එහෙනම් ඔක්කොම ඔන්ලයින් විතරයි කරන්නේ. සහ ඉංග්ලිෂ් මීඩියම් විතරයි. ඉංග්ලිෂ් මීඩියම් සයන්ස් ෆෝ ටෙක්නොලොජි A level. පන්ති නවත්තන්න තමයි අත්‍තරම හිතුවේ. මොකද මේ මෙහෙ යුනිවර්සිටි එකේ වැඩත් එක්ක අපි පන්ති කරේ, මම පන්ති කොටසක් කරනවා, ඉතුරු කොටස වයිෆ් කරේ. මොකද සයන්ස් ෆෝ ටෙක්නොලොජි වල සබ්ජෙක්ට් එක ගත්තාම අර කොටස් දෙකකින්නේ තියෙන්නේ. ඒ කියන්නේ බයෝලොජි, කෙමිස්ට්‍රි වගේ කොටසක් තියෙනවා, IT ෆිසික්ස්, මැත්ස් වගේ කොටසක් තියෙනවා. ඉතින් අර මට ගොඩක් කෙමිස්ට්‍රි සහ බයෝලොජි කියන පැත්ත මම ඉගෙනගෙන තියෙන නිසා, විශ්වවිද්‍යාල සහ මම ඉන්නේ ඒ වගේ ෆැකල්ටි එක නිසා මම ඒ කොටස උගන්නන ගමන් වයිෆ් අනිත් කොටස IT මැත් සහ ෆිසික්ස් කොටස එයා කරන, එයාගේ බෑග්‍රවුන්ඩ් එක ඒකේ ඉගෙනගෙන තියෙන මාස්ටර්ස් දක්වා. ඒ නිසා දැන් අර මෙහෙ ඉන්න නිසා අපිට ඔන්ලයින් තමයි අපි කොහොමත් කරන්නේ. කියන්න තියෙන්නේ පන්ති නතර කරන්න තමයි හිටියේ. නමුත් පහුගිය අවුරුද්දේ මේ තිබ්බ එක්සෑම් එකට තමයි ළමයි ගොඩක් සහභාගී වුණේ. ඉතින් ඒකේ සහ ඊට කලින් අවුරුද්දෙත් දරුවෝ විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වුණා. ගොඩ දෙනෙක් කීප දෙනෙක් නම් විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ ලංකාවේ. මේ ඒගොල්ලොන්ගේ ප්ලෑන් එක ටිකක් වෙනස් නිසා ඒගොල්ලෝ කියන්නේ ඕවර්සීස් ස්ටඩි කරන්න යන්න ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ලංකා විශ්වවිද්‍යාල වලට ගියේ නැහැ. ඊට පස්සේ දැන් මේ සැරෙත් කොළඹ වල ඉහළම රිසල්ට්ස් ගත්තා. අපි රිසල්ට්ස් විකුණන්නේ නැහැ. අහවල් දරුවා මෙයා මේ රෑන්ක් එක එහෙම කියලා කියන්නේ නැහැ. ඒකේ දරුවන්ටත් මං හිතන්නේ ඇත්තටම කරන අසාධාරණයක් එක පැත්තකින්. අපි හරියට උගන්නනවා නම් දරුවෙක් ඇවිල්ලා ඉගෙනගෙන ඒ දේ කරගෙන යයි. මේ අපිට යාව ගෙන්නලා අපේ මාකටිං එක කරගන්නවා කියන්නේ ඇත්තටම ඒක යුතු දෙයක් නෙවෙයි කියලා මම හිතනවා. එහෙනම් අපිට වඩා කැප වෙන පාසල්වල ගුරුවරු අතිශය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන කොතනකවත් කිසිම සඳහනක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා පාසල්වල ගුරුවරු මොනතරම් කැපකිරීමක් කරනවා සහ නිහඬව දරුවන්ට අදාළ දේ දීලා ඒගොල්ලන්ගේ නැනස පාදලා විශ්වවිද්‍යාල ගත කරලා සහ එතනින් එහාට වෙනස් අධ්‍යාපන ක්‍රමවේදයන් වලට ඒ දරුවන් යොමු කරලා දරුවෝ ඒගොල්ලන් ගමන යනවා නිදහසේ සාවධානව බලාගෙන ඉන්න තව විශිෂ්ට ශ්‍රේෂ්ඨ ගණේ ගුරුවරු අපි දැකලා තියෙනවා ලංකාවේ. ඒ නිසා අපිට අවශ්‍ය නැහැ මේ අපි මහාර පොරක්, අපි තමයි අර රෑන්ක් එක දැම්මේ, මම තමයි මේ රෑන්ක් එක දැම්මේ, මම තමයි පළවෙනියා බිහි කරේ, අහවලා මගේ දරුවෙක් එහෙම එහෙම කියන જાතියේ වැඩ නෙමෙයි අපි කරන්නේ. මොකද අපි මේක සේවයක් විදියට කරාට ඒකට හරියන්න දරුවෝ යම්කිසි මුදලක් අපි වෙනුවෙන් ගෙවලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තරම කියනවා නම් මේ ඒගොල්ලෝ ඇවිල්ලා අපේ කස්ටමර්ස්ලා. ඇත්තරම රාජ්‍ය විශ්වවිද්‍යාල රාජ්‍ය පාසල් පද්ධතිය ගත්තත් එහෙම තමයි. හරිද? නමුත් එතන සේවයක් තියෙනවානේ. ගුරුවරු වැටුපක් ගන්න, වැටුපට සේවය කරන. මෙතෙන්දී ඊට වඩා චුට්ටක් වෙනස්. දරුවෝ ඇවිල්ලා සල්ලි ගෙවලා ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලෝ ඒ දෙයට සරිලන මුදලක් අපිට දීලා තියෙනවා. ඒකෙන් අපි තවදුරටත් ඒගොල්ලන්ව වවාගෙන ඒගොල්ලන්ගේ ජීවිතයේ ඇචීව්මන්ට් එක අපේ එකක් බවට පත් කරගෙන එහෙම කරගන්නවා කියන්නේ මං හිතන්නේ ඒක මහා පට්ට ගොන් සහ පුහු මාකටිං වැඩක් කියන එක. ඉතින් එහෙම කරන අයත් ඉන්නා. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බිස්නස් එක බවට ඒ දේ පත් කරගෙන තියෙනවා. එහෙම කරන්න ඒගොල්ලන්ටත් නිරා ඒගොල්ලෝ කැමති නැතුව ඇති. නමුත් ඒගොල්ලන්ටත් ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ යන තරඟකාරීත්වය සහ ඒගොල්ලන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම රඳා පවතින ඒවා මත නිසා නැතුව ඒගොල්ලන්ගේ දැනුමේ හෝ ඉගැන්වීමේ කරන විදියේ අවුලක්වත් එහෙම නැහැ. ඒගොල්ලොත් විශිෂ්ට ගණේ ගුරු නැත්තම් ප්‍රතිඵල බිහි කරන්න බෑ එහෙම. සහ අනිත් පැත්තෙන් ඒගොල්ලොන් වෙනුවේ ඒගොල්ලන්ට මුදලක් දීලා ඒ දරුවොත් ඉතා විශාල කැපකිරීමක්. ඇත්තටම ඔය උගන්නන එක පැත්තකට තියෙන ප්‍රොසෙස් එකක් නෙවෙයි. ඒක ඩුවල් ඇස්පෙක්ට් ප්‍රොසෙස් එකක්. ගොඩක් කලාට ගුරුවරයාගෙන් දරුවට, දරුවෙන් ගුරුවරයාට මේ ටීචින් ලර්නින් ප්‍රොසෙස් එක 100%
75 පෙන්නට පස්සේ තමයි සාර්ථකත්වය එන්නේ. එහෙම නැත්නම් ඒක අර ඒක කොයිතරම් දුරට සාර්ථක වෙනවාද කියන එක මත තමයි ඔය ළමයිගේ grades පහව වෙනස් වෙයි එන්නේ ඉතින්. ඕක එක ළමයට එක ගුරුවරයෙක් කියලා එකක් නැහැ ඉතින් ඇත්තටම. සමහර දරුවෝ අපෙන් දැකලා තියෙනවා මේ කිසිම පන්තියකට ගිහිල්ලත් නැහැ. සමහර ඉස්කෝලේ නත් අයින් ගල තනියම් පාඩම් කරලා විභාග ලේලා ගොඩ ගියපු දරුවෝ ඕන තරම් ඉන්නවා ඉතින්. ඉතින් මේක වැඩේ වෙලා තියෙන්නේ පන්ති නතර කරන්න ගියේ නතර කරන්න අවස්ථාවක් නැහැ වගේ මේ ගොඩක් අය කතා කරලා කරන්න කියන මොකද ටිකක් රෙයා මේ ඉංග්‍රීස් මීඩියම් සයන්ස් ෆෝ ටෙක්නොලොජි ලංකාවේ කරන එක සහ මගෙත් රෙකමෙන්ඩේෂන් එක දරුවන්ට එක විෂයක් හරි එලෙවල් වල ඉංග්‍රීස් මීඩියම් වලින් කරන්න බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඉතාලම ලේසි මේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒ අධ්‍යාපනය ලබා ගන්න. විෂයන් තුනම නෙවෙයි. විෂයන් තුනෙන් එකක්වත් අඩුම ගානේ ඉංග්‍රීස් මීඩියම් වලින් කරන්න උත්සාහ කරන්න ලංකාවේ දරුවෝ. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක් වෙයි මං හිතනවා. ඒ කියන්නේ මේ අපේ පන්තියෙන්නේ කියන එක නෙවෙයි. ඔය ඉන්න ගුරුවරුන්ටත් ඉංග්‍රීස් මීඩියම් වලින් උගන්වන්න පුළුවන්. මේ මොකද ඒගොල්ලෝ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන තියෙන ඉංග්‍රීසි වලින්. සහ ඒක ඕගොල්ලන්ට සහ සෑහෙන වටිනා ඕගොල්ලන්ට ඒක ඉස්සරහට ඉගෙනගෙන යනකොට විශ්වවිද්‍යාලයට යනකොට ඕගොල්ලන්ට මහ දෙයක් නෙවෙයි මේ දේවල් අවබෝධ කරගන්න. මොකද නැත්තම් සිංහලෙන් ඉගෙනගෙන සම්පූර්ණයෙන්ම ඔක්කොම ටික විශ්වවිද්‍යාලට ගියකම අර ඉංග්‍රීසි විච්ච ගමන් ඔක්කොම ටික අවුල් වෙලා යන ගතියක් එනවා. හොඳ පර්ෆෝමන්ස් තියෙන දරුවෝ විශ්වවිද්‍යාලෙදී හොඳට පර්ෆෝම් කරන්නේ නැති අවස්ථාවල් අපි දැකලා තියෙනවා. හේතුව භාෂාව ඉතින්. එහෙම නැත්තම් භාෂාව දියුණු කරගන්න වෙන දෙයක් කරන්න. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ SFT පන්ති කීපයක් පටන් ගන්න කියලා ඉන්නේ. නෝටිස් එක දාන්නම් panti.lk එකේ සහ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න විස්තර ටික. කැමති අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න. පේපර් ක්ලාස් එකක් රිවිෂන් එකක් ගොඩක් වෙලාවට පේපර් ක්ලාස් එකක් නේ. මොකද දැන් සබ්ජෙක්ට්ස් ඔක්කොම සබ්ජෙක්ට් එකේ තියෙන ඔක්කොම ගන්නන්න වෙලාවක් නැහැ. පුළුවන් උපරිම සහයෝගයක් දෙන්නම් ඉතින් ඔයගොල්ලොන්ට කතා කරලා බලන්න. ඕගොල්ලොන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථාව ඕගොල්ලෝ ලබා ගන්න කියලා ආරාධනා කරමින් දැන් එහෙනම් මම යන්න ඕනේ. මට යන්න ෆෙරි එකත් ඇවිල්ලා තියෙන යුනිවර්සිටි එකට යන්න. ඒ නිසා බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී හිටියට.